අයිබෝවන් ගොඩක් අය මගේ Facebook එකේ ඉන්න අය fan page එකේ ඉන්න අය YouTube එකේ ඉන්න අය ඉල්ලීමක් කරලා තිබ්බා නැගත් පිළිබඳ විග්‍රහයක් කරන්න කියලා විශේෂයෙන් නැගතක් සෑදීමේදී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක් තියෙනවා තමන්ගේ පංචපක්ෂීය රජ භෝජන අවස්ථාවල් බලලා තමයි අපි මේ නැගත දිය යුත්තේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා නැගතා ඉල්ලූ පලියට එහෙම නැගතක් දෙන්න බෑ මේ සාස්ත්‍රයේ චන්ද්‍රයාගේ සුභතිති තියෙනවා චන්ද්‍රයාගේ සුභසිති සුභතිති බොහොම අඩු ප්‍රමාණයක් තියෙන්නේ ඒ සුභතිතිය ඒ දින දවසට තමන්ගේ උපන් නැගත අනුව සුභ නැගතක් නැත්තම් අපිට ඒ නැගත දෙන්න බෑ පංචාංගය කියලා එකක් අපි බලනවා මේ නැගත දෙනකොට පංචාංගය කියන්නේ විශේෂයෙන් සුභ දිනයක් සුභ දිනයක් කියන්නේ කවදද සඳුදා බදාද බ්‍රහස්පතින්ද සිකුරාදා මේ දවස් හතර තමයි ජ්‍යොතිර්විද්‍යාවේ සුභ දින හැටියට හඳුන්වන්නේ ඊළඟට අපි බලනවා සුභ දිනයක් හරි සුභ නැගතක් තමන් උපන් නැගතේ ඉඳලා ජම්ම සම්පත් විපස්සීම පත්‍යාරිවද කියලා අපි ගණගෙන යනෝනේ ජම්ම සම්පත් විපස්සීම පත්‍යාරිවද මෛත්‍රී පරමෛත්‍රී මේ ගණිනකොට ජම්ම විපත් පත්‍යාරි කියන ඒවා අපි ගන්නේ නැහැ වද කියන ඒවා ඒවට අහු වෙනව නම් ගන්නේ නැහැ සමහර ජ්‍යොතිර්විද්‍යින් පත්‍රේ දාන දැන්වීම වලට මිනිස්සු අහු වෙනවා ඒ ජ්‍යොතිර්විද්‍ය දැනගන්න ඕන දාන්න අහවල් නැගත් වලින් උපන්න අයට විතරයි මේ නැගත හොඳ කියලා එහෙම දාන්නේ නැහැ බෝධි පූජා කරන්න ගුවම ඔහේ නිකම්ම දාන බෝධි පූජා කරන්න ඕනේ සෙනසුරු අපලර වලට ඇසතු බෝරු කොට නෙමෙයි නුග බෝධියට ගස් නමයන් නිර්දේශ කරලා තියෙනවා මෙච්චර ගස් වැල් තියෙන ලෝකේ මේ ඇයි ගස් නමයන් ග්‍රහ වෙනවද නේද ගස් නමයන් නිර්දේශ කරලා ඒව හරියට තෝරා බේරගෙන වැඩ කටයුතු කරන්න ඕන අපි එතකොට අපි බලනවා දැන් මම කිව්වා සුබ දිනය ගැන කිව්වා සුබ නැගතක් වෙන්න ඕන කියලා කිව්වා ඊට පස්සේ සුබ තිතියක් වෙන්න ඕන මෙන්න මේක තමයි ප්‍රශ්නේ පුරපු අවපුර කියලා එකක් තියෙන පුරට තමයි අපි නැගතක් දෙන්නේ සාමාන්‍යයෙන් ඒ පුරට දෙන නැගතේ තිතිය හොඳ වෙන්න ඕන ඔය හාමුදුරුවෝ පොය කර්ම කරන්නේ චන්ද්‍රයේ තිතිය අනුව ජ්‍යොතිෂයට පිටුපාන්න බෑ බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂය හැදෑරුවා ග්‍රහයන්ගේ බලපෑමක් කරන්න බෑ කියන එක හොඳට දැනගන්න ඕන ප්‍රභා සංශේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ග්‍රහලෝක පියා සූර්යයාගේ එහෙනම් ඉතින් මේ කාටවත් කියන්න බෑ මේ ග්‍රහයන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ කියලා ඒවා වැරදි ආ ජ්‍යොතිෂ විද්‍යාවේ රාහු කේතු කියලා ග්‍රහය දෙන්නේ කියන කේතු රහත රාහුට 18ක් දීලා තියෙනවා මේ ලෝකේ මේ ගමනේ මේවා තමන්ගේ ඥාණයෙන් කරපු දේවල් මේවා ඊළඟට සුභ යෝගයක් තියෙන්න ඕන සුභ කර්ණයක් යෙදෙන්න ඕන මෙන්න මේ පහ මුල් කරගෙන තමයි නැගතක් දෙන්නේ අපි. මේ නැගත දෙන්න පුළුවන් අපිට සල්ලි නැති කෙනෙකුට නැති සල්ලි ලැබෙන්න දෙන්න පුළුවන්. මගේ එහෙම නැගත් දීලා තියෙනවා. මම චෛත්‍ය හදන්න නැගත් දීලා තියෙනවා. මාස 3කින් මේ චෛත්‍ය ගොඩනගලා තියෙනවා. කවදාවත් ඔබ බුද්ධිමත් ඥානවන්ත ප්‍රඥාවන්ත කෙනෙක් නම් නැගතක් ඉල්ලන්න එපා. මට අහවල් දවසේ නැගතක් ඕන කියලා එහෙම දෙන්න බෑ. මේ ජ්‍යොතිෂේ 12න් පස්සේ දෙනව නම් ගොඩක් දවස් මාසයකට දවස් 4ක් 5ක් තමයි මේ හොඳ නැගතක් යෙදෙන්නේ. ඒ නැගත දවල් 12න් පස්සේ නම් යෙදෙන්නේ අපි දෙන්නේ නැහෙනි. නමුත් දැන් වෙඩින් ගන්නවා රෑටත්. ඉතින් කියනවනම් අපි ඉල්ලලා හදලා දෙන්න එහෙම තියනවා. දවල්ට කිව්වම නෑදෑ වෙන්නේ නෑ, නිවඩු නෑ එහෙම කියන නිසා. ඒ වගේ දේවල් තියෙන නමුත් සුබ විදියට මේ කියපු විදියට ඉසිවරයන් වහන්සේලා නැගතක් ගත්තොත් ඔබට වරදීන්නේ කිරි ගැහැට එන්න කිරි ගහට එන්න වගේ නැගත් දෙන්න පුළුවන් මේ සාත්‍රය එහෙම ඉල්ලනවනම්. ඉවසීමෙන් කඩයුතු කරන්න මේ නැගත හදාගත්තයන් පස්සේ පංචපක්ෂීය අවස්ථාව මනුලින් සදහන් කරා වගේ තමන්ගේ පක්ෂීය අනුව ඒක පක්ෂීය රජ වෙච්ච අවස්ථාවේ පක්ෂීය භෝජන අවස්ථාවේ තමයි අපි නැගතක් හදලා දෙන්නේ ඊට පස්සේ අපි බලනවා නරක තිතියෝ මේ ඔක්කොම බලලා මේක කරන්නේ ලොතරැයියක් ගන්න ඕන නම් කෙනේ හදිසි ධන ලාභ දෙනවා තමයි හදිසි ධන ලාභ තියෙන කේන්දර තියෙන පරිවර්තන යෝග නිසා එතනදී වෙන්නේ තමන්ගේ පක්ෂීය රජ අවස්ථාව බලලා තමන්ගේ පෞලේ ජ්‍යොතිර විදියට කියලා ලොතරැයියක් අරන් බැලුවා එදාට වාට රුපියල් 20ක් හරි ඔබට තියෙන්න පුළුවන්. ඒව පොඩ්ඩක් අත්දැකීම් බලලා තිය අපි අපිට ඇදිච්ච ලොතරැයි ගැන කියන්න යන්නේ නැහැ. අපිට 10000 ලක්ෂ වගේ මුදල් ඇදිලා තියෙනවා. ඉතින් පෙර පින බලපානෝ යන දසාව බලපානෝ යෝග කාර්යග්‍රහයක දසාව ලබන්න ඕනේ මේ සියල්ල සිද්ධ වෙන්න. තෙරුවන් සරණයි ඔබගේ දැනගැනීම පිණිස තමයි මේ ටික කිව්වේ.